අයුබෝවන් කියලා පිළිගන්නවා ඩ්‍රැගන් BS YouTube channel එකට මම thumbnail එකේ දාලා තිබ්බේ කොහොමද WhatsApp එකක් වාගේ හැක් වෙන්න පුළුවන්ද හැක් වෙච්ච එකක් අයින් කරගන්නේ කොහොමද කියන එක අපි යම් මුලින්ම WhatsApp එකට ඔයාගේ හැක් වෙලා තිනවා නම් බලාගන්නේ කොහොමද කියලා බලන්න මුලින්ම මම යනවා මගේ WhatsApp එකට WhatsApp එකට ගිහම මෙන්න මේ විදිහට interface එක බලාගන්න පුළුවන් මෙන්න මෙතන උඩම තියෙන dot 3 මේ ඩොට් තුන උඩ ඔක මුලින්ම ක්ලික් කරන්න මෙතන මුලින්ම ක්ලික් කරාම මෙතනින් එනවා මෙන්න මෙතන තුන්වෙනියට link device කියලා එක මෙතන link device කියන එකට යන්න link device කියන එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහේ interface එකක් ඕගොල්ලොන්ට තියෙනවනම් දැනටමත් ඕගොල්ලොන්ගේ කවුරු හරි message බලන ගමන් තමයි තියෙන්නේ මෙන්න මෙතන තියෙනවා ඒ අදාළ connect වෙලා තියෙන මොකකට හරි ලැප් එකකට හරි නම් වෙනත් phone එකකට හරි නම් ඒ අදාළ ඩිවයිස් එක තමයි මේ තියෙන්නේ කනෙක්ට් වෙලා තියෙන. එයා කීයටද කනෙක්ට් උනේ කියලා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන ඇක්ටිව් විදියට. ඔයගොල්ලෝ මුලින්ම කරන්න ඕනේ මෙතන මේ විදියට තියෙනවා නම් ඔයා නොදිනුත් තියෙනවා නම් මෙතන Google මෙන්න මෙතන තියෙන එකට මේ විදියට ගිහිල්ලා මෙන්න මෙතන login out කියන එක දෙන්න. login මේක ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. ඒකයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. අපි බලමු ඒක ඔයා නොදෙනුවත් හරි වාගේ වෙලා තිනවන සහ ඔයාට හරි ඒ විදිහට කරගන්න පුළුවන් ඔයාගේ වෙනත් ලැප් එකකට හරි PC එකකට හරි ඒ විදිහට කරගන්න පුළුවන් දැන් ඕගොල්ලන්ට හිතෙනවා ඇති ඒ විදිහේ pages එකක් මොකටද WhatsApp එකෙන් දීලා තින්නේ කියලා එහෙම එකක් දීලා තින්නේ ඕගොල්ලන්ට ඉක්මනට ඕගොල්ලන්ගේ assignment එකක් හරි photo එකක් හරි ඕගොල්ලන්ට වෙනත් phone එකකට හරි ලැප් එකකට හරි දාගන්න ඕන නම් ඕගොල්ලන්ට WhatsApp එකෙන් අරගෙන ආපු share කර කර ඉන්න ඕනේ නැහැ කෙලින්ම වාගේ WhatsApp account එක වාගේ ලැප් එකට connect කරගන්න පුළුවන් ඒ විදිහට තමයි WhatsApp එකෙන් මේ features එක දීලා තින්නේ ඒ වුණාට ගොඩක් කට්ටිය එක දන්නේ නැති නිසා ඒකේ අතුරු ප්‍රතිඵලත් තියෙනවා අපි බලමු දැන් කොහොමද කියලා එහෙම link කරන්නේ වාගේ ලැප් එකට ඕගොල්ලෝ මුලින්ම ගිහිල්ලා ඕගොල්ලෝගේ ලැප් එකේ web browser එකට යන්න web browser එකට ගිහිල්ලා මෙතනින් ඕගොල්ලෝ type කරගන්න ඕනේ WhatsApp web කියලා WhatsApp web කියලා මෙතන type කරගෙන මේ විදිහට search කරාම මෙතනින් එනවා මුලින්ම මෙන්න මේ URL එකට ඔයගොල්ලෝ වෙන URL වලට යන්න එපා ඒවල සාමාන්‍ය වෙන වෙනම තියෙන පුළුවන් ඔයගොල්ලෝගේ WhatsApp account එක හැක් වෙන මෙන්න මේ original URL එකට යන whatsapp.com කියන එකට මේ විදිහට ගියාම මෙන්න මේ විදිහට තමයි interface එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඔයගොල්ලන්ට මේ phone එකෙත් තියෙනවා මෙතන link device කියලා button එක ඒ link device කියන button එක එවුවට පස්සේ QR code එකක් scan කරන්න තමයි එන්නේ එතකොට අපිට ස්කෑන් කරන්න තියෙන්නේ මෙන්න මේ තියෙන QR කෝඩ් එක. එතකොට මේ QR කෝඩ් එක ඔයාට WhatsApp account එක ගන්න ඕන ලැප් එකේ ස්කෑන් කරන්න ඕනේ අපි ළඟ තියෙන original WhatsApp account එකේ තියෙන phone එකෙන් ස්කෑන් කරපු ගාම ඔයාගේ WhatsApp account එක ඒ අදාළ ලැප් එකට හරි PC එකට හරි ගන්න පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. මේ QR කෝඩ් එක සාමාන්‍යයෙන් මේ විදිහ රීපේෂනෝ තප්පර ගානකින් ඔයගොල්ලන්ට මුලින්ම කරන්න තියෙන ඔයගොල්ලෝ ෆෝන් එකේ මේ link device කියන එක දෙන්න link device කියන එක දුන්නාට පස්සේ මගේ නම් මෙතන fingerprint එක ඉල්ලන security වලට සාමාන්‍යයෙන් ගොඩක් කට්ටිය ගෙහිම ඉල්ලන්නේ නැහැ මෙතන මම මගේ fingerprint එක දෙනවා fingerprint එක දුන්නාට පස්සේ මෙතන කියනවා QR code එක scan කරන්න කියලා අපිට මේක scan කරන්න දීපු ගාම තප්පර ගානින් අපේ account එක කෙලින්ම WhatsApp එක මේ ලැප් එකට යනකොට බලාගන්න පුළුවන් මම දැන් මේක ස්කෑන් කරන්න දෙනවා මේ විදිහට මම ස්කෑන් එකට අල්ලනවා මගේ ෆෝන් එක ඕනට බලාගන්න පුළුවන් එහෙම link කරේ ගාම මෙතන ෆෝන් එකේ වැටෙනවා Google Chrome window කියලා windows කියලා අපේ ලැප් එකේ මේ විදිහට බලාගන්න පුළුවන් ෆෝන් එකේ ඉන්ටර්ෆේස් එක වගේම සමාන ඉන්ටර්ෆේස් එකක් ලැප් එකෙත් පෙන්නනවා මම දැන් ෆෝන් එකෙන් බැක් කළා මැසේජ් එකක් දාන්න යනවා කොහොමද අපේ ලැප් එකේ පෙන්වන්නේ කියලා බලන්න මෙතනින් ගිහින් තමයි මැසේජ් එකක් ටයිප් කරනවා හායි කියලා දානවා
දැම්මට පස්සේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් රියල් ටයිම් මෙතෙන්ට මැසේජ් එක අපි දාපු ගාම ඇඩ් වෙනවා ඒ විදිහට ඕගොල්ලෝ කරන හැම දෙයක්ම ෆෝන් එකේ කරන හැම දෙයක්ම මේ විදිහට අනිත් ඩිවයිස් එකට ඇඩ් වෙනවා තව කියන්න ඕනේ මේ විදිහට මේකේ අපිට බලන්න පුළුවන් ෆෝන් එකේ ඩේටා ඔන් කරලා තියෙන වෙලාවට විතරයි ඇක්ටිව් බලන්න පුළුවන් තව මෙතෙන්ට අපිට නොටිෆිකේෂන් බෙල් එක හෙල් කරගන්නත් පුළුවන් ලැප් එකේ ඒ විදිහට පේජස් තියෙනවා මේ මේකේ අපිට හදා ගන්න හැම දෙයක්ම තියෙනවා ස්ටැටස් තියෙනවා ෆෝන් එකේ විදිහටම අපිට බලා ගන්න පුළුවන් ඕන ෆොටෝ එකක් මෙතනින් අපිට ඇටච් කරලා දාන්න පුළුවන් ටයිප් කරලා මැසේජ් යවන්න පුළුවන් ඒ විදිහට අපිට බලා ගන්න පුළුවන් මේකේ මේකේ අපිට තව කී පෙන්නනවා බැටරි හැම ෆෝන් එකේ අඩු වෙලා තිබ්බොතින් ඒව ඔක්කොම මෙතනින් පෙන්නනවා අපිට ඒ විදිහට තමයි එහෙනම් අපිට මේ වීඩියෝ එක කතා කරන්න තියෙන්නේ WhatsApp එක ගැන ඔයගොල්ලන්ට මොකද හිතෙන්නේ කියලා පල්ලෙන් කමෙන්ට් සෙක්ෂන් එකෙන් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා තියන්න ඔයගොල්ලන්ට තවත් මේ වගේ වීඩියෝ වන්න කමෙන්ට් එකක් විදිහට දාලා තියන්න මට පුළුවන් විදිහට මම වීඩියෝ එකක් කරලා දාන්න එහෙනම් subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරනවා වීඩියෝ බලපු ඔක්කොටම thanks